අපේ පක්ෂේ නායකය සජිත් ප්‍රේමදාස අපිට නිශ්චිත වැඩපිළිවෙලක් තියෙනවා රට පුරාම එකලස සහයක් තියෙන අපේක්ෂකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපේ පක්ෂේ කොටසක් වික්‍රමසිංහ මහත්තයා එකතු වෙනවා කියලා හිතන්න බෑ. වැඩපිළිවෙලක් නැති පස් වලට බය හැංගිච්ච කණ්ඩායම් ගැන මීට වඩා විශ්වාසයෙන් තියලා වැඩ කරන වැඩක් නැහැ. වෙලාව නාස්ති කරන්න එපා. මේ වෙන රජයේ විශාල අභියෝගයක් එක්ක කර මේ වැඩපිළිවෙලට සහාය දෙන්න කියන එක තමයි මම ජනතාවට කියන්නේ. අනේ ද්‍රෝහියෝ කවුද කියලා රට දන්නවා අප්පා. අපි ද්‍රෝහියෝ නෙමෙයි. අපේ ජනතාව වෙනුවෙන් අපි හිටගන්නේ. හර්ෂදිසිල්වා කියන්නේ ජාති ද්‍රෝහියෙක් නෙමෙයි. සේනසිංහ කියලා තිබ්බා කියලා හර්ෂදිසිල්වා කියන ආර්ථික තත්ත්වවාදියෙක් කියලා. අනේ මං ආර්ථික තත්ත්වවාදියෙක් නෙවෙයි අනේ. ඉන්දියාව අපිට උදව් කරන්නේ රනිල් වික්‍රමසිංහ නිසාවත්, ගෝඨාභය රාජපක්ෂ නිසාවත්, සජිත් ප්‍රේමදාස නිසාවත් නෙමෙයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව කියන රටවල් දෙක නිසා. ජනාධිපතිතුමා අවුරුදු 1කට කලින් මේ රට බාර ගන්නකොට හැමෝම දාලා ගියා. හැමෝම කිව්වේ මේක කරන්න බෑ. තවත් කඩාවැටේ. ඩොලර් එක රුපියල් 1000යි. අපිට ජීවත් වෙන්න බැරි වෙයි. අපිට පාර හිඟා ගන්න වෙයි. ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ රැවටෙන්න එපා. අපේ එකම ගැලවුම් කාර්යය තමයි රනිල් වික්‍රමසිංහ මැතිතුමා. ස්ථිරසාර ආර්ථික වැඩපිළිවෙළ නැතුව වචන වලින් තොරන් ගහන කෙනෙක් ආවොත් නැවත ණය ගෙවීම සඳහා බදුබර වැඩි වෙලා බඩු මිල වැඩි වෙලා පෙට්‍රල් ලීටරේ 600 යන එක නවත්තන්න බෑ. ලෝකයාත් එක්ක හරියට නෙගෝෂියේට් කරන්න පුළුවන් කණ්ඩායම ඉන්නේ අපේ ගාව. රට වෙනස් කරන්න ඕන කරන සමස්ත දැනුමයි හැකියාවයි ඕනකමයි අංගකමයි ඔක්කොම තියෙන අය ඉන්න එකම වේදිකාව තමයි මාලිමාවේ වේදිකාව කියලා අපි ඒගොල්ලන්ට කියනවා. මෙතන නැති කට්ටියකුත් ඉන්නවා. කවුද? හොරකම් කරන්න හොඳම දන්න කට්ටිය මෙතන නැහැ. ඒක ඉතින් කරන්න දෙයක් නැහැ. දැන් අපි සියලු දෙනාම සහයෝගය ලබා දීලා රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා ආණ්ඩුව කරගෙන යනවා. දැන් තෙල් පෝලින් නෑ තමයි. කිරිපිටි පෝලින් නෑ තමයි. හැබැයි සමහරුන්ට අමතකයි තවම ආණ්ඩුව පොහට්ටුවේ. ජනාධිපතිවරණයේදී අනුර කුමාර ගොයියෝ ඔබට දිනිය නොහැක. සජිත් ප්‍රේමදාස මහත්තයෝ ඔබට දිනිය නොහැක. මේ රටේ මිනී මරුවන් ජනාධිපති කරන්න මේ රටේ ජනතාවට පිස්සුවක් නෑ. අනුර කුමාරට පුළුවන් කඩන්න කුඩු කරන්න මිනී මරන්න සහ අන්දරගේ චරිතය රඟපාන්න පමණයි. සජිත් ප්‍රේමදාස ගැන කතා කරන්න බෑ පොඩි එකෙක් වගේ. එයාට පෙර පාසල් නැමැතිකම කරන්න පුළුවන් ජනාධිපතිකම කරන්න බෑ. අපිට ඕනකම තියෙන්නේ තනි තනිව පරිත්‍යාගශීලීන් හැටියට මොනවා හරි විපතේ උදව් කරලා එතනින් නවතින්න නැතුව රාජ්‍ය බලය උපයෝගී කරගෙන මේ රට ගොඩනගන්න. එහෙම නැතුව බෑ මේ රට ඉස්සරහට අරගෙන යන්න. හැම ශේෂ්ත්‍රයක්ම ආවරණය වන හැටියට මේ රටේ කොහොමද අපි නිෂ්පාදන ආර්ථිකය දියුණු කරන්නේ? ඒක අපේ සැලැස්මේ ප්‍රධාන කොටසක්. කොහොමද අපි විදේශ සම්බන්ධතාවතර කරගන්නේ? ලෝකයේ සියලු බල කේන්ද්‍රත් එක්ක ගනුදෙනු කරන්නේ කොහොමද? ඒ විදේශ ප්‍රතිපත්ති අපි සකස් කරමින් ඉන්නේ. අපි නැවත ජනාධිපති වික්‍රමසිංහ පත් කරන්න ඕනේ කියන මතෙන් ඉදිරියට යනවා. ඉතින් ඒකට හැම පක්ෂෙම ඉන්නවා එකතු වෙලා. අපර පක්ෂ දෙකක් තියෙනවා. එක පක්ෂයක් ලෝක පුරා යනවා. අපි ඒගොල්ලන්ගේ ආර්ථික සැලැස්ම ගත්තොත් මේ ලෝකේ කොහෙවත් නැති දෙයක් ගැන කියලා තමයි ඒගොල්ලන් කියන්නේ. අපි මෙන්න සමාජවාදී කොමියුනිස්ට්වාදී වැඩපිළිවෙළක් ගෙනවා කියලා. හැබැයි ඒගොල්ලෝ යන්නේ කොහෙද කියලා කතා කරන්නේ? ඇමරිකාවට යනවා. ඊට පස්සේ කැනඩාවට යනවා. ඊට පස්සේ කොරියාවට යනවා. ඊට පස්සේ ජපානෙට යනවා. ඕස්ට්‍රේලියාවට යනවා. ස්වීඩන් යන්නේ මේ විවෘත ආර්ථිකය තියෙන ලෝකෙ පිළිගත් අපේම කට්ටිය ජීවත් වෙන රටක්. ඇයි මේ කියන රටවල් තියෙන්නේ කියුබාවේ, උතුරු කොරියාවේ, මේ වගේ රටවල් ඇයි ඒගොල්ලන්ට යන්නේ නැත්තේ? මේක පුහු දේවල් ඉතින් පෙන්වන්න බෑ.